නොදුටු ලොවේ අද නිවුස් ගෙනේන හොට් නිවුස් ලංකාවත මේ දැන් ලැබුණු විශේෂ පුවත. කොරෝනා එන්නත් පළමු සහ දෙවන මාත්‍රා ලෙස සයිනෝෆාම් එන්නත ලබාගත් පුද්ගලයන්ට මාස 3ක් ගතවීමෙන් අනතුරුව බූස්ටර් හෙවත් වර්ධක එන්නත ලබා ගන්නා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දම ජීවන්දර මහතා උපදෙස් දෙයි. ඔහු මේ බව සඳහන් කළේ මෙරට භාවිතා කරන කොරෝනා එන්නත්වල මාස 3කින් අනතුරුව ප්‍රතිදේහ නිපදවීමේ හැකියාව සංසන්දනය කිරීමේ අධ්‍යයනයක ප්‍රතිඵල උපුටා දක්වමින්. එහිදී ප්‍රතිදේහ නිපදවීමේ හැකියාව ඉක්මනින් විය කියන්නේ සයිනෝෆාම් එන්නතේ බවයි අනාවරණය වී ඇත්තේ. දෙවන මාත්‍රාව ලබා මාස 3කින් අනතුරුව වැඩි ප්‍රතිදේහ ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ මොඩර්නා එන්නතයි.